සාමාන්‍ය පෙළ විභාගය ලබන මාස 18 වෙනිදා සැලසුම් කළ පරිදි ආරම්භ කරන බවද නැද්ද යන සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුල තීරණයක් ගන්න බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කළා. ඒ රජයේ ප්‍රවර්තන දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දෙවෙනි පාසල් වාරයේ සඳහා පාසල් විවෘත කර අදට දින 3ක් ගත වී ඇති බවක් පාසල් ආරම්භ කළ පළමු දිනේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවක් 24 වෙනිදා 44%ක් සහ ඊයේ දිනේදී එය 51%ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළේය. මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගයේ බාධක හමු වේ ඌවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයි සඳහන් කළේය. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ පවත්වා දින 33කට පසු එහි ප්‍රතිඵල නිකුත් කිරීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා. විවේචනයන්ට වියේ කිසිවක් නොකර සිටීම ඊට විසඳුමක් නොවන බව පැවසූ අමාත්‍යවරයා දිගින් දිගටම පාසල් වසා තැබීම යනු සිසුන්ගේ ජීවිත වසා තැබීමක් බව පැවසීය. පාසල්වලදී විවෘති කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේද දැඩි ඉල්ලීමක් පැවති බවද දරුවාගේ ආරක්ෂාව මෙන්ම දරුවාගේ ජීවිතය යන තීරණාත්මක සාධක සලකා යනුව මෙම තීරණය ගත් බවත් එසේ නොමැතිව වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවත් අවධාරණය කළේය. මෙවැනි තවත් තුනුසුම් සහ සත්‍ය පුවත් එසෙනින් දැන ගැනීම සඳහා වගතුග YouTube චැනලයේ subscribe කර සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.